And now, live at 10. අයිබෝවන් උණුසුම් දේශපාලනික තොරතුරු සහ දෙස් විදෙස් පුවත් රැසක් සමබරව සවිස්තරව ඔබට කියන ගෙවි යන දවසේ පුවත් විමසුම live at 10. අදත් live at 10 සමගින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ඉල් පොහේ වෙනුවෙන් ජනපති ආගමික වතාවත් රැසකට එක්වේ. කෘෂිකාර්මික නිෂ්පාදන ආදායම් බද්දෙන් නිදහස් කරන බවට අගමැති සහතික වේ. මේ සියලුම කෘෂිකාර්මාන්තයෙන් ලැබෙන ආදායම් ආදායම් බද්ද වලින් නිදහස් කරන්න පියවර ගන්නවා අපි මේ සති. ජනාධිපතිවරණය කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් අභියෝගයක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දුරකාලයේ අවුරුදු 5න් දැන් 4ක් ඉවරයි. ජනවාරි 8 වෙනිදා දැන් පස්සේ ජනාධිපතිවරණයකට යන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා කරන කියන දේවල් ගැන එතුමාට ඔච්චර විශ්වාසයක්. අපි එතුමාට කියනවා ඔබතුමා ජනාධිපතිවරණයක් ප්‍රකාශ කරන්න. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය කාටද? පක්ෂවල බලය හිමි ප්‍රමාණය අනුව മന്ത്രി සංඛ්‍යාව තීන්දුව. මූලධර්මය තමයි ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දී. ඉල් පුරපසලසක පොහෝ දින ආදයි. බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් වශයෙන් උයි ඉල් පුන් පොහෝ දිනය ශාසනික ඉතිහාසයේහි සඳහන් වන්නේ. ඉල්පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු වූ වැදගත් ශාසනික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානය හිමිවන්නේ ලෝවැසයන්ගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ ධර්මදූත සේවාවෙහි සමාරම්භය ලබා ගැනීමයි. බරණැස ඉසිපතනාරාමයේ වස් කාලයේ ගත කිරීමෙන් අනතුරුව වස් පවාරණය කළ ගෞතම බුදුරජාණන් වහන්සේ මහරහතුන් 69ක් අමතා ලෝවැසයන්ගේ වැඩ පිණිස ධර්මදූත සේවාවේ යෙදෙන්නැයි අවවාද දී පිටත් කර හරින ලද්දේ අද වැනි ඉල්පුර පොහෝ දිනකයි. වස් පවාරණයෙන් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ කල්ලි උන්වහන්සේ වෙත පැමිණි සැරියුත් අග්‍රශ්‍රාවකයාණන් වහන්සේ තමන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින බව බුදුන් වහන්සේට දැනුම් දී අපවත් වී වදාළේද අදවන් පොහෝ දිනකයි. මතු බුදුවනු වස් මෛත්‍රී බෝසතාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තේද අදවන් පොහෝ දිනකයි. ඉල් පොහෝ දිනය කඨින චීවර පූජාව කළ හැකි අවසන් දිනේ වීමද වැදගත් කරුණක්. මේ අතර ස්වර්ණවාහිනිය අද ඉල් පොහොය වෙනුවෙන් අමාධාර ආගමික වැඩසටහන ගෙනාවේ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරයේ සිටයි. උදෑසන අටසිල් හා බුද්ධ වන්දනාව ඇරඹීමෙන් අනතුරුව වෙහෙරහේන වර්ණතුලින් සාකච්ඡා කරන්නේ මාතර වෙහෙරහේන විහාරයේ ඉතිහාසය පිළිබඳවයි. එමෙන්ම සුපුරුදු පරිදි අමාධාර ධාම් සභාව ගෙනෙන් ලැබුවේද වෙහෙරහේන පොදබිමේ සිටයි. ස්වර්ණවාහිනී අමාධාර අද වැඩසටහනේදී දහවල් කාලයේ වෙන් කරන්නේ සුපුරුදු පරිදි යුගාසන කාව්‍යමය ධර්මදේශනාව වෙනුවෙන්. සදහම් යාත්‍රා දම් සභා මණ්ඩපය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ අදට යෙදී ඇති ඉල් පුන් පොහොය නිමිත්තෙන්. සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන සඳහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ 44 වැනි දම් සභා මණ්ඩපය අද පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම සඳහම් යාත්‍රා පින්කම් මාලාව අද පැවැත්වුණේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද පෙරවරුවේ එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් තුළ නිරත වුණා. අද දහවල් කාලයේදී පැවැත්වුණු ධර්මදේශනය ශ්‍රවණය කිරීමටද ජනාධිපතිතුමන් මෙලෙස එක්ව සිටියා. ණය තීති නේතා කියලා කියන්නේ යම් කිසි පිරිසක් එකතු කරගෙන ඒ පිරිස තමා තුළ තබන විශ්වාසය රඳවාගෙන ඒ පිරිසත් එක්ක කරන ගමන. මැති ඇමතිවරුන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දහම් පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කෘෂිකාර්මික නිෂ්පාදන ආදායම් බද්දෙන් නිදහස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද බෙලියත්ත වලවෙල විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන සතිය තුළ
මෙම බදු සහනය ලබා දීමට කටයුතු කරන බවයි. අමාදම් සිසිල පෝදින ධර්මදේශනා මාලාවේ 182 වැනි වැඩසටහන අද පැවැත්වුණේ සියම් මහානිකායේ අස්කිරිපාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලිනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මේ ආගමික වතාවත් සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මේ අතර තංගල්ල හේනකඩුව ශ්‍රී ගෞතම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යතුමන් එම විහාරස්ථානයේ පැවති දහවල් දානමය පින්කමකටද සහභාගී වී සිටියේ මෙලෙසින්. මේ අතර බිලියත්ත වලවෙල විහාරස්ථානයේ නව බෝධි ප්‍රාකාරයේ විවෘත කිරීම සිදු කිරීමේද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි ගත්තාම අපිට තේරුණා ජනතාව බදු බරින් මිලි කියලා හිටියේ. ඒක රාස්තාවද මම බාර ගන්න වෙලා බදු අය කරන පුංචි කඩෙන් හිටා. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබිච්ච තත්ත්වයකදී බදු බරින් තිබුණු අය විලාස් කරගන්න අපි පියවර ගන්නවා. දැන් අපි කෘෂිකර්මයට තරක් දෙන්න මම ඉදිරිපත් කරනවා. මේ සියලුම කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගන්නවා අපි මේ සතිය. සමහර අයට කෘෂිකර්මය අරහම් පසුගිය ආණ්ඩුවට කෘෂිකර්මය පිළිබඳව අවබෝධයක් තිබුණා මම දන්නේ නැහැ. කොපිට රටින් ලැබිච්ච උපදෙස් තමයි කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න එපා කියලා. ඒ නිසා කෘෂිකර්මෙන් බදු අය කරන්න පටන් ගත්තා. දැන් ආණ්ඩුවනේ අපි ඒක වෙනස් කරනවා. ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නමුත් මැතිවරණයකට යායුත්තේ නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව බවයි කබීර් හෂීම් මන්ත්‍රීතුමා පෙන්වා දෙන්නේ. අද වෙනකන් කවුරුත් දන්නේ නැහැ මෙයා රටේ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා. අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය නඩුකාරතුමන්ලාට බලපෑමකට යටත් නොවි ස්වාධීනව ගත තීන්දුවට අපි හිස නමන්න ඕනේ. කතානායකතුමාට විවිධ බලපෑම් කෙරුවට පාර්ලිමේන්තුව තුළ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරගෙන ඒ තීන්දුව ඉගෙන ගැනීම සඳහා අපි හිස නමන්න ඕනේ. බලය ගැනීම නෙවෙයි ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදය හරි දේ කිරීම. අද මුළු ලෝකෙම අපි දිහා බලන් ඉන්න අවස්ථාවේ අද අපි දකිනවා බොහොම අමුතු දෙයක්. ඡන්ද පෙරදිච්චා ඇමතිකම් කරන ජනවර්මෙන් පාර්ලිමේන්තුවට ආණ්ඩු කරන්න යවපු අයව එළියට තල්ලු කරන්න බලනවා. තමන්ගේ ආසනවලින් ප්‍රතික්ෂේප වුණ ඩිස්ත්‍රික්කවලින් පන්නපු මිනිස්සු ඇමතිකම් දරන්න උත්සාහ කරනවා. මේක හරිද? පාර්ලිමේන්තුව තුළ ජනතා පරමාධිපත්‍ය තියෙන ඔතන ඒ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ප්‍රශ්න කරන්න කිසිම කෙනෙකුට බෑ. එහි බහුතරය තියෙන අයට තමයි ආණ්ඩු අයිති. ඒ බහුතරය තියෙන අයට තමයි අගමැතිකම අයිති. ඒ බහුතරය තියෙන අයට තමයි ඇමතිකම් ටික අයිති. මේ ක්‍රියාවෙන් ඉලක්ක කරලා නැවත ඒකාධිපති බලයට පවුල් බලයට දෙන්න තීරණය කරලා තියෙනවා. අපිට කනගාටු වේ ගැන. මේ රටේ මැතිවරණයක් තියන්න අපි ඕන වෙලාවකම සූදානම්. නමුත් හරියට නිත්‍යානුකූල ආණ්ඩුව පිහිටවලා එයින් පසුව මැතිවරණයකට යන්නේ යන එක තමයි අපේ මතය. නව රජයේ ඉදිරි කාලයේදී වැඩ කරන ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන ලබා දීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද තංගල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින්. කතානායකතුමා ඒකාධිපති කතානායකවරයෙක් විදිහට හැසිරෙන රනිල් වික්‍රමසිංහ මහතා කොච්චර දක්ෂයිද කිව්වොත් කතානායකතුමාවත් ඉවර කළ දැම්ම පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳ උපදෙස් දීලා කතානායකතුමාගේ චරිතය නැති කරා. මොකද කරු ජයසූරිය මහත්තයා කොහොම අපිට දැඩි විශ්වාසයක් තිබ්බ කෙනෙක් ඉස්සර. ඒ වගේම කරු ජයසූරිය කොහොම ගෞරවයක් තිබ්බ කෙනෙක්. හැබැයි එතුමාගේ පහුගිය කාල සීමාවේ හැසිරීම මේ අවුරුදු තුනමාරේ මේ සති දෙක අමාර තුන නෙවෙයි මේ අවුරුදු තුනමාරේම හතරේම කරු ජයසූරිය මහත්තයාගේ හැසිරීම නිසා එතුමාට තිබෙච්ච ගෞරවය සම්පූර්ණයෙන් විනාශ වුණා. ඉතින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හිටපු ජනාධිපතිතුමා වර්තමාන අගමැතිවරයා මෛත්‍රීපාල සිරිසේන වර්තමාන අපේ ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේ ක්‍රමවේදය නැත්නම් මේ පත් කිරීම මේ ආණ්ඩුව පිහිටවීම ජනතාවාදී ආණ්ඩුවක් කරන්න ගමනාක්ෂඳා පිටියුව කියලා අධික බදුබරෙන් ජනතාව මුදවා ගන්න කටයුතු කරලා තියෙනවා. ජීවන වේදම අඩු කරන ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා. දේශීය ව්‍යාපාරිකය ආරක්ෂා කරන ආණ්ඩුවද මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරි කාල සීමාව තුළ කුඩා තේවතු හිමියන් ඇතුළු වතු කම්කරුවන් වගේ මේ රටේ වැඩ කරන ජනතාව ආරක්ෂා කරන්න ශක්තිමත් කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවා කියන එකයි මතක් කරන්න ඕනේ. හැකිනම් ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අභියෝග කරනවා. සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතු විසින් සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අඛණ්ඩ සත්‍යාග්‍රහය අද දෙවන දිනටත් කොළඹ විහාරමාදේවී උද්‍යානයේ ඉදිරිපිටදී පැවැත්වුණා. අද දිනේදීත් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන සමාජිකයන් රැසක් එක්ව සිටිනු දක්නට ලැබුණා.
කාලකට පස්සේ රයිල් රික්‍රස් නැතුමා කෙලින් හිටිය අපිට ශක්තියක් දීලා වෙන රටනම් පොතපතේ විදියටයි වැඩ කරන්නේ නැහැම නෙමෙයි මමයි නීති අනුකූල අගමැති පිටයි බලේ තියන්නේ හිල්ලෙන්නේ නැහැ මම කියනකොට අපිකෝ රයිට් අපිත් ඉන්නේ ඒක තමයි මේ වෙනසේ රහස් හෙට සුරාදා පාර්ලිමේන්තුව රැස් වෙනවා හෙට පාර්ලිමේන්තුවේ තීරණ කාරක සභාව ගරු කතානායකතුමා විසින් තීරණ නැද්ද හෙට දින මේ පිළිබඳ ප්‍රශ්න තීරණය කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය බහුතරය අපිත් එක්ක නම් අපිට බාල බලය ලැබෙන්න ඕනේ බහුතරය ඕන එක නම් ඕන ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණට නියත ලෙසම 110කට වඩා වැඩි පිරිසක් මේ වෙනකොට කොහොම වෙලා මෛත්‍රී පරිසරයේ ජනාධිපතිතුමාගේ දුර කාලයේ අවුරුදු 5න් දැන් 4ක් ඉවරයි. ජනවාරි 8 වෙනිදා දැන් පස්සේ ජනාධිපති වරණයකට යන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා කරන කියන දේවල් ගැන එතුමාට ඔච්චර විශ්වාසයක්. අපි එතුමාට කියනවා ඔබතුමා ජනාධිපති වරණයක් ප්‍රකාශ කරන්න. පාර්ලිමේන්තුව රැස් වුණාම ඡන්දේ විමසන නොදී කතානායකට බලපෑම් කරලා පාර්ලිමේන්තුවේ තියෙන බඩු භාණ්ඩ කඩලා ඒව විනාශ කරලා මේ ආණ්ඩු පක්ෂය කියා ගන්නා කියන මන්ත්‍රීවරුන්ගෙන් මේ ක්‍රියාකලාපය එළියට එම තුල පේනවා. ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ. පාර්ලිමේන්තුවේ තුල අපිට මේක විසඳ ගන්න බැරි නම් මහා පාරේ ජනාධිපති කාර්යාල ජනාධිපති නිල නිවස ඒව වට කරලා මේ කඩන බේර ගන්න ලෑස්ති වෙන්න කියන පණිවිඩය මම දෙන්න කැමතියි. This is Live at 10. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කිරීමේදී මේ දක්වා කටයුතු කළ කතානායකවරුන් ආදර්ශයට ගන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. මුළු පාර්ලිමේන්තු ඉතිහාසෙම ගත්තම තියෙන තේරීම් කාරක සභා පත් කිරීමේදී සියලුම කතානායකවරුන් මේ පාර්ලිමේන්තුවේ හිටපු අනුගමනය කරපු ප්‍රධාන මූලධර්මයක් මක්ම. ඒ මූලධර්මය තමයි ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දීම. ගරු කතානායකතුමා, ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවයක් සහිත පාර්ලිමේන්තුව තවදුරටත් විහිළුවට ලක්වෙන, ගරහාවට ලක්වෙන ආයතනයක් බවට පත් නොකොට මේ තේරීම් කාරක සභාව පත් කරනු ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. එක පැත්තකින් කියනවා අගමැතිත් නැත, කැබිනට් එකකුත් නැත, අපි පිළිගන්නේ නැත කියලා. ඒ පිළිගන්නේ නැහැ කියන අයම තව පැත්තකින් යෝජනා ගේනවා අගමැතිගේ වැය ශීර්ෂ කපන්නයි, අමැති උරුංගේ සහ කාර්ය මණ්ඩලවල වැය ශීර්ෂ කපන්නයි කියලා තව යෝජනා ගේනවා. ඇත්තටම නැත්තම් එහෙම කප්පාදු කරන්න කියලා යෝජනා ගේන්න විදියක් නැහැ නේ. මේකළු ඇත්තටම නැහැ කියලා කිව්වට මේකළු දන්නවා ඇත්තටම ඉන්නවා කියලා, තියෙනවා කියලා. මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ශේෂ්ත්‍රයේ දැවැන්ත පෙරළියක් වෙන ආකාරයේ විශාල බදු සහන ප්‍රමාණයක් මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ශේෂ්ත්‍රයට ආණ්ඩුව විසින් ලබා දෙන්න තීරණය කළ තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාපත් කිරීමේදී පක්ෂවලට හිමි බලයේ ප්‍රමාණය අනුව එම කටයුතු සිදු කළ යුතු බව රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී. අපේ නම් ටික අපි යෝජනා කරනවා. අපේ අපි බහුතරය යෝජනා කරනවා. ඒගොල්ලන්ට යෝජනා කරන්න බෑ. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තිබෙන්නේ ඒක ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ කියලා නෙවෙයි. ඒක තියෙන්නේ පක්ෂවල බලය හිමි ප්‍රමාණය අනුව මන්ත්‍රී සංඛ්‍යාව තීන්දුව කරනවා. ඒක තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුවේ තියෙන කොයි විදිහට තීන්දුව කරන්න කියලා ඒ අනුව කතානායකතුමා තීන්දුව කරනවා. පාර්ලිමේන්තු මහරා ලේකම්වරයාත් එදා ඒ වැඩිපුර ඒ මන්ත්‍රී සංඛ්‍යාව අනුව තමයි ඒකේ සමාජික සංඛ්‍යාව තීන්දුව වෙන්නේ කියලා ප්‍රකාශ කළා. මේ ඇති කළ තියෙන තත්ත්වේ නිසා පාර්ලිමේන්තුවේ හැසිරීම ගැනත් රටේ සාල අප්‍රසාදයක් මතුවෙලා තිබෙනවා. අතින් පයින් ඒ වගේම අහුවෙන දේවල් වලින් පහර දෙනවා. ඒ වගේම පොදු දේපරවලට එලිපිටම හානි සිදු කරන හැටි තමන්ගේ නායකින් බලාගෙන සිටිද්දි ඔවුන් ඇස්කන් පියාගෙන ඉඳෙද්දි මිරිස් කුඩු ප්‍රහාර වගේ එල්ල කරන හැටි කතානායකවරයාගේ ආසනය මත බලහත්කාරයෙන් රැඳී සිටමින් ඇති කරපු කලකෝලහල පිළිබඳව කවුරුත් දකිනවා. කිසි ලෙසකින්වත් මෙවැනි පිරිසක් මහමැතිවරණයක් පැවැත්වුවොත් කොයිතරම් සාධාරණ මැතිවරණයක් වෙයිද කියන එක කාටත් හොඳට තේරුම් යන කාරණයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගකීමෙන් සහ කල්පනාවෙන් යුතුව වැඩ කළ යුතු කාලය එළඹ ඇති බව හිටුප අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ එම පක්ෂයේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද සහභාගී වෙමින්. සතුට වෙනවා මේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය අපේම ගොඩනැගිල්ලක් තා ඉක්මනින් ඉදි කරලා විවෘත කරන්න ලැබීම ගැන වැඩි සන්තෝෂ වෙනවා. මේක අපි විපක්ෂයේ ඉන්නකොටම විවෘත කරගන්න හම්බුණා නම් තමයි හොඳ. අපි අපේ වෘත්තීය අරගල විතරක් නෙමෙයි කාලේ කරේ, වෙනත්
ප්‍රශ්න වලට විශේෂයෙන්ම සයිටම් ප්‍රශ්නය වගේ තැන්වලදී අපේ වෘත්තීය සමිතිය ක්‍රියාකාරීව ඒකට සම්බන්ධ වුණා. ඒ වගේ රටේ අනිකුත් දේශපාලන ප්‍රශ්න වලදීත් අපි කර ඇරියේ නැහැ. ඒ වගේම ඉදිරියටත් ඒ විදිහට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ පක්ෂයේ 2016 නොවැම්බර් 2 වෙනිදා පිහිටෙව්වේ ඒ කාලෙට වැඩිය මේ මාසයක වගේ කාලේ ඉතාම අමාරුයි. ඒ කියන්නේ අර කාලේ අපිට මුහුණ දුන්නාට වැඩිය ප්‍රශ්න වලට දැන් මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි ඒවට අභියෝගාත්මකව මුහුණ දෙන්න ඕන. මේ වෙලාවේ අපිට ඉතාම කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක්. අපි ගන්න හැම පියවරක්ම මේ රටේ අනාගතය තීන්දු වෙන කාලයක්. ඒ නිසා අපි ඉතාම වගකීමෙන් මේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් එවැගේම ඊට අනුබද්ධ අපේ පක්ෂයේ ක්‍රියාකාරීත්වයත් අපි පරිස්සමෙන් කරන්න ඕන. අපි සමහර වෙලාවට අර කතාවක් තියෙනනේ සෙමට හොඳ බෙහෙත ගත්තම ඒක පිටර නරක් වෙනවායි කියලා. ඉතින් පිටර ගත්තම සෙම හොඳ නැහැ. ඉතින් මේ දාස්සල එක පැත්තක් කතා කරොත් අනිත් පැත්තට හොඳ නැති වෙන්න පුළුවන්. ඒක නිසා වැඩි කතා නොකර අපි මේ වැඩේ කරමු. 2018 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. කවදත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සර්ණවාහිනිය එහිදී හොඳම ටෙලිනාට්‍ය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ඊයේ පසුරුවේ පැවැත්වුණේ සංස්කෘතික කටයුතු අමාත්‍ය SB නවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සුපිරි තරු රැසක්ම සම්මාන උළෙලට එක්ව සිටියේ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන පිළිබඳව කුතුහලයකින් යුතුවයි. කවදත් ප්‍රේක්ෂක රසවින්දනයට උසස් ටෙලිනාට්‍ය තිළින කරන ස්වර්ණවාහිනිය මෙවරත් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී කැපී පෙනුනේ හොඳම ටෙලිනාට්‍ය ඇතුළු සම්මාන රැසක් හිමි කරගනිමින්. ප්‍රශස්තම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සඳහා වන රාජ්‍ය සම්මානය හිමි කරගන්නේ ස්වර්ණවාහිනී විකාශය වූ පැද්දේ කොළඹ මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායක. බැද්දේ කුලවමිය සීරජ ඇතුළු එම ප්‍රශස්ත ටෙලි නිර්මාණවලට දායක වූවන් මෙන්ම ඒවායේ රඟපෑමෙන් දායක වූ ටෙලි තරු රැසක් රූපවාහිනී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙලෙසින්. තවත් පුවත් දකින්නට යමු මේ විරාමයෙන් අනතුරුව. රතුවිර දේශපාලන සංවාදාත්මක වැඩසටහන ඊයේත් ස්වර්ණවාහිනියෙන් ඔබ වෙත ගෙනාවා. ඊයේ එම වැඩසටහනට සහභාගී වුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරුම මහතායි. සත් ජාතික පක්ෂයට බෑ හරින්ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරි පක්ෂයක් නෙමේක. අපිට ජනාධිපතිවරණයට දාන්න කෙනෙක් නැතිකමක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපිට කියන්න බෑ රවික්‍රමසිංහ කෙනෙක් දානවා කියලා. එහෙම ආරවුලක් අපේ රට පක්ෂ නැහැ. අපේ පක්ෂය හරි විවෘතයි. අපිට පොදු කෙනෙක් හැමෝම කැමති කෙනෙක් ඒ වෙලාවට තීන්දු තීරණ අරගෙන අපි ජනාධිපති අපේක්ෂකයෙක්ව දානවා. හැබැයි සිකුරාදාට දැන් පාර්ලිමේන්තුව තියෙනවනේ. කිසි අවුලක් නැතුව පුටුවේ ඉඳගෙන ඡන්දේ ප්‍රකාශ කරන්නකෝ. ඔබ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනය කරනවද සිකුරාදා? අරු ජයසිරි මහත්තයා කියන්නේ බොහොම විශ්වාසයේ දිනාගත් බොහොම ඕනම කෙනෙක් පක්ෂ විපක්ෂ ભેදයකින් තුර එතුමාව අගය කරනවා. ඒයි ස්ථාවර නියෝග. එතුමා ස්ථාවර නියෝග අත්හිටවන්නේ මේක 135 වගන්තිය තියෙනවා. හදිසි කටයුත්තක් වුණාම ස්ථාවර නියෝග අත්හිටින්නේ. මේ රටේ විශ්වාස භංග 46ක් ඇවිල්ලා තියෙනවා. ඒ 46ටම ස්ථාවර නියෝග අත්හිටවලා කරලා නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ස්ථාවර නියෝග අත්හිටෙන්නේ නැත්තේ? ඒක ඇත්ත. ඒ ප්‍රශ්නේ මොකද හේතුව? ඒ ඇයට බහුතරයක් තිබෙන්නේ නැහැ. මේ ස්ථාවර නියෝගවල තියෙන බහුතරයක් ඕනි ස්ථාවර නියෝග අත්හිටවන්න තියෙනවා. මම පෙන්නන්න. හරි පෙන්නන්න. 135 ඔයාලා පාර්ලිමේන්තුවේ එදා හැසිරිච්ච විදිහටම හැසිරෙන්න එපා. ජනතාව එක පිළිකුල් කරනවා. ඒකයි මම ඔයාලට බාධා කරන්න නැතුව ඔයාලට කතා කරන්න දුන්නේ. ප්‍රශ්නයක් يعني අපි ඡන්දයක් අවශ්‍යයි කියලා උද්ඝෝෂණය කරනවා නම් දැන් ජනවාරි මාසේ වෙනකොට ජනවාරි 8 වෙනකොට ජනාධිපති ඡන්දෙට නීත්‍ය අනුකූලව ඉඩ කඩ එනවා. තියන්න ජනාධිපති දැන් ප්‍රශ්න තියන්නේ විධායකයේ දිවස්සදාගේ. නෑ ප්‍රශ්නේ මම අහන්න තියන්නේ ඔයගලගේ බලුකම. මගේ කට අවුස ගන්න එපා.
අජිත් මාන්න අපරම ඔබට වඩා මට මුලවම වචන පාවිච්චි කරන්න. හැබැයි මම කට උස්ස ගන්න බැරිද? මේමයි. මම කතා කරනවා සීලාචාරව කතා කරනවා. සීලාචාර වෙන්න. ඇනිල දික් කරේ නෑ. සීලාචාර වෙන්න. මේමයි. ඔබ බල්ල කවුද කියලා පාර්ලිමේන්තුවේ බලු වෙන්න. සීලාචාර වෙන්න. ප්‍රශ්නේ. ඔබ සීලාචාර වෙන්න. මේ ව්‍යවස්ථාදායකයේ අරුබුදය විධායකයේ මැතිවරණයක් කියලා විසඳන්න බෑ. විධායකයේ මැතිවරණයක් නම් කියන්නේ ඒකට අපි සූදානම්. මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගෙන ඇති ණය ගෙවීමට කිසිදු බාධාවක් නැති බව රජය පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ අදහස් පළවනා. පාර්ලිමේන්තුවේ අවසරේ නැතුව ණය ගෙවීම කරන්න බෑ කියන තර්කය තුමාලා විශේෂයෙන් ඉදිරිපත් කරා. එතකොට අපි ණයක් ගත්තාම අපි ණය ගෙවන්න බැඳී ඉන්න රටක් හැටියට පාර්ලිමේන්තුවට දුවන්න ඕනේ නැහැ ඒ ණය ගෙවන්න අවසර ගන්න. මේ නීති පනවලා තියෙනවා ඒ අවශ්‍ය වෙලාවල් වලට ඒ නීති පදනම් කරගෙන ඒකබද්ද අරුමුදලෙන් ඒ ණය ගෙවීමේ කටයුතු ආරම්භ කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවට අපි යටත් වෙන්න බෑ. මොකද පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි වෙනස් වෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඒ නිසා තමයි මේ රටේ නීති පනවලා තියෙන්නේ නීති පදනම් කරගෙන මේ වගකීම් හරියාකාරව හරි වෙලාවට දරන්න කටයුතු කරන්නේ. මේ ආර්ථික තත්ත්වයේ පහුගිය මේ අවුරුදු එකහමාර දෙක ඇතුළත විශාල වශයෙන් කඩාන වැටීම තිබුණා. මාසෙ එකහමාරට සිද්ධ වුණ දෙයක් නෙමෙයි මේක. ත්‍රිගුණයක් ණය අරගෙන වැඩපිළ සකස් කරගන්න එක නෙමෙයි අපි කළ යුත්තේ. පුළුවන් තරම් අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් ණය අරගෙන ඉතිරියවට අපි පුළුවන් තරම් රට ඇතුලේ මේ ආර්ථික වර්ධනය ඇති කරගන්න වැඩපිළ තමයි සකස් කරන්නේ. අගමැතිතුමාගේ වැය ශීර්ෂ කපා දැමීමේ යෝජනාවක් ගේන්න හදනවා UMP ඇතුළු විපක්ෂය. නියම් අයරකින් මේක පරාජයට පත් වුණොත් මොකද කරන්නේ? සාමාන්‍ය රජයේ සේවකයන්ගේ වැටුප් ගේම ඇතුළු ගැටලු රාශියක් තියෙනවා. 2018 විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා දැන් ඒකාබද්ධ අරමුදලට ඒ අවශ්‍ය මුදල් ගිහිල්ලා අපිට පාර්ලිමේන්තුවේ අවසර අවශ්‍ය නැහැ මේ මුදල ගන්න. රටේ නීති රීති තියෙනවා පනවල මේ මුදල කෙලින්ම අපිට ගන්න පුළුවන් වෙන විදිහට. අතුරු සම්මතකින පාර්ලිමේන්තුවට ගියේදී ඒක සම්මත කරගැනීමේදී ඔබතුමාලාට ගැටලුවක් මතු වෙනවනේ. අනාගතේ බලමු ගේනකොට දැන් ලබන සතියේ කැබිනට් එක ගේන්න ඕනේ. ඊයේ ඇවිල්ලා හිටපු නැති අපේ වසන්ත සේනානායක මැතිතුමත් ඇවිල්ලා හිටියා. තව තව ගිය අයත් ආපහු එයි. තවත් අය ආපහු එයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය එක්සත් ජාතික පෙරමුණට හිමිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ අදහස් පළ කළේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා මහතාත් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අද අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයෙන් තමයි ජනාධිපතිවරණයට අනිවාර්යෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ. මොකද දවල් වැටුණු වෙලේ රෑ වැටෙන්නේ නැහැ. ඒ අපේ අපේක්ෂකයා ඕනෑම කෙනෙකුට පොදු අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. ඔහු හැබැයි UNP කාර්යයක ඔරිජිනල්. මම මේ අවුරුද්දේ රුපියල් මිලියන 770ක් වෙන් කරගෙන තිබ්බ කොළොන්න ආවාසනයට ජනතාවට ලැබෙන තියෙන ප්‍රතිපාදන නවත්තනවා නම් මම හිතන්නේ මේක මේ දේශපාලන ක්‍රමයේ තියෙන ලොකු වැරද්දක්. ඒ නිසා මේ අපි විශ්වාස කරමු මෙන්න මේ බල තණ්හාවට බල පෙරේතකමට තියෙන ක්‍රමයේ අයින් කරලා කවර පක්ෂයකුණත් අලුත් චරිත ගෙනල්ලා නිර්මාණශීලී මිනිස්සු ගනලා මේ රටේ මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන. අද සංචාරක ව්‍යාපාර සීසන් එක. අද සංචාරක ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩන් වැටලා තියෙනවා. මෝඩිස් රේටින් එක අනුව ලංකාව B grade එකට පල්ලෙහාට වැටිලා තියෙනවා. ඊළඟට GSP plus එක නැති වෙලා තියෙනවා. තව ටික දවසක් ගියොත් සම්බාධක අද්දායි. ඔබට ලැබිය යුතු ඔබට ලබා දෙන සැලසුම් කරපු සියලු දේවල් අපි නුදුරේදීම මේක නැවත ලබා දෙන්න කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියනවා. දැන් හොරලියුම් ගහන්නත් ලෑස්ති වෙලා තියෙනවා. පහුගිය 20 වෙනිදා ගරු කතානායකතුමා විසින් ගරු අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යැව්වයි කියලා යම් විධායක බලතල ගැන පට්ටපල් බොරුවක් සමාජ වේදිකාවල දාලා තිබුණා. ඒක පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන ඊයේ 21 වෙනිදා ගරු කතානායකතුමාගේ අවසරය පරිදි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා මේ හොරලියුම ගැන අද කියලා තියෙනවා. මේ තේරීම් කාරක සභාව නිත්‍යානුකූල වෙන්න නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න එක්සත් ජාතික පෙරමුණට පළවෙනි අවස්ථාව දෙන්න ඕනේ. ඒකේ 7 දිනක් අපි වත් කරන්න ලෑස්ති. දැන් බලමු කොහොමද කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණට තව අනිත් පක්ෂවලට අපි දෙන්න ඕන. ඒ නිසා කරුණා කළා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නට ඕන. ඒක පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාදායක බලය අනුව ව්‍යවස්ථාදායකට ඒක ලබා දෙන්නට ඕනේ කියන පණිවිඩය අපි රටේ ජනතාවට කියනවා. හෙට බලා ගන්න පුළුවන් මෙයාගේ සෙල්ලම් මොකද්ද කියලා. ඒ පොතත් සමගින් අදට නියමිත ලයිව් ඇට් 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යලිත් හෙට උදෑසන අද දවස තුලින් මුණගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්.